ප්‍රශ්න එනකොට ජීවිතය එන්නේ එක වැලට කියලා හැම පැත්තෙම ප්‍රශ්න කියලා කියනවනේ. ඉතින් මේ හැමදේම දැන් කෙනෙක් මේ ප්‍රශ්න ඔය විදිහට වටහා ගන්නකොට හිත හයිය කරගෙන ප්‍රශ්නවලට මුහුණ දෙනකොට මෙන්න මේ ප්‍රශ්න මේ ගොඩාක් වෙලාවට අපේ ජීවිතවලට එන්නේ නෙගටිව් දේවල්, ඍණාත්මක දේවල්. අපි කරන කියන දේවල් වලින් දුකක්, ඒ නැත්තම් අසාර්ථකත්වය. එතකොට මේ අතරින් සුළු ප්‍රමාණයක් තමයි ගොඩක් වෙලාවට අපිට හිනා වෙලා සතුටින් ඉන්න අවස්ථාව ලැබෙන්නේ ජීවිතේ. හැබැයි අපි කොහොමද මේව වටහා ගන්නේ? අපි හැමතිස්සෙම හිතුවොත් නෑ මට එන්නේ මෙන්න මේ වගේ දේවල්මයි, ඇයි මට මෙහෙම වෙන්නේ කියන කාරණාව නැතුව අර හිනාව තියෙන සතුට තියෙන පැත්තට නැඹුරු වෙන්නේ කොහොමද, ඒක වටහා ගන්නේ කොහොමද කියන කාරණාව අපි චුට්ටක් කතා කරමු. මේ අවබෝධය තමන්ට මේ ඇති වෙන්නේ නෙගටිව් ෆීලිංස්, අසුභවාදී ඍණාත්මක සිතුවිලි කියලා හඳුනා ගන්නේ කොහොමද? මේ දේවල් හඳුනා ගන්න නම් පුද්ගලයාට අනිවාර්යයෙන්ම තමන් තුළට එබිකම් කිරීමේ යම්කිසි හැකියාවක් ප්‍රගුණ කරලා තියෙන්න ඕන. දැන් මේ හැකියාව තුළින් තමන්ට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන තමන් මේ අවස්ථාවේදී අත්විඳින අත්දැකීම තුළින් තමන්ගේ මනෝභාවය මොකක්ද කියන එක. දැන් බොහෝ දුරට අපි ඍණාත්මක කියලා හඳුන්වන්නේ, අසුභවාදී කියලා හඳුන්වන්නේ ශෝකය, දුක, එතකොට චකිතය, බය වගේ දේවල් වලට අමතරව කේන්තිය, ඊර්ෂ්‍යාව වගේ මානසික තත්ත්ව තමන් තුළට ගලාගෙන එනවා. හිස් බව, ඒ වගේ මානසික තත්ත්ව ආවහම ඒවා අර කියපු ඍණාත්මක ලක්ෂණ කියලා හඳුනාගන්න ඒ පුද්ගලයාට තියෙන ඕන තමා ගැනම යම්කිසි විශ්ලේෂණාත්මකව දැකීමේ හැකියාවක්. එතකොට මේ වගේ දේවල් ආවට පස්සේ කෙනෙක් ලත වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් හිර වෙනවා, වැඩ ටික කරගන්න බෑ, මට දැන් වැඩ කන්දරාවක් වෙලා අර කියන ඕ වෙන්ද මට කරගන්න බෑ. එහෙම නැත්තම් හමාර දෙන්න මට හිස් බව, තනිකම, වර්ධකාරී හැඟීමක්. ඔය ආදිවාසයෙන් මේ සියල්ලම අර කියපු ඍණාත්මක ඒවේ ඉඟි. මේ දේවල් ගැන අවබෝධයක් තියෙනවනේ මම මේ ගත කරන්නේ මේ වගේ මොහොතක්ද කියන එක. ඉතින් මේ මොහොත ගැන මේ අවබෝධයෙන් බැලුවොත් ඒ දේවල් අපි දකින්න නම් ඔය කියපු ඍණාත්මක මම උදාහරණ කීපයක් කිව්වේ, ඒව දැක්කොත් අපිට පුළුවන් මේක හඳුනා ගන්න මේ තියෙන තමන් ගැනම තියෙන අවබෝධය. අනිවාර්යෙන්. දැන් මේ මෙහෙම ප්‍රශ්න ගැටළු එනකොට සුපුරුදු ජීවන රටාවක් අපිට තියෙනවානේ. දැන් රැකියාවට යන කෙනෙක් නම් උදේ මෙන්න මේ වෙලාව වෙනකොට අනිවාර්යයෙන්ම මම රැකියාවට යන්න ඕනේ, මෙන්න මේ වෙලාවට මේ වැඩේ මම කරන්න ඕනේ. නමුත් අර ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ජීවිතේ කඩාවැටිච්ච කෙනෙක් නම් මේ ජීවන රටාව, එහෙමත් නැත්නම් මේ ජීවිතයේ තියෙන අප රිද්මය කඩාවැටෙන්න පුළුවන්. කෙනෙකුට ආදරය දක්වන එක වෙන්න පුළුවන්, හිනාව දෙන එක වෙන්න පුළුවන්. මේ හැමදේම කඩාවැටීමට ලක් වෙනවා. එතකොට ඒ නිර්මාණයේ, පරිසර නිර්මාණයේ පිළිබඳව මොකද හිතන්නේ? ඒ තමන්ගේ ජීවන රිද්මය වෙනස් වෙන සිද්ධි අර කියපු ඍණාත්මක සිතුවිල්ලක් තුළින්ද වෙන්නේ කියන එක අපි විනිවිද දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඕනට වඩා හිතන හින්දා මිනිස්සු නැති ප්‍රශ්න ඇති කර ගන්නවා. සමහර විට එහෙම හිතන්නෙත් නැතුව සුළු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට තමන්ගේ චර්යාව වෙනස් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක ළඟ දින කිහිපයක් හරියට නිින්දක් නොලැබුවොත්, ඒ වගේ නිින්දක් නොලැබීම වගේ දේවල් පවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට නොදැනුවත්වම තමන් යම්කිසි මානසික පීඩනයක් නිසා බිඳුවමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා තමන් දිනචරාවෙන් ඉවතට ගියා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දන්නේ නැතුව විෂාදයෙන්, දුකෙන්, ડિප්‍රෙෂන් වලින් පෙළෙනා ඉන්නවා. උන් දන්නේවත් නෑ උන් මේකෙන් ඉන්නේ කියලා. අපහසු කාලයක් ගත කරමින් ඉන්නවා කියලා විතරයි ඔවුන් දන්නේ. උනට සම්පූර්ණ විෂාදයේ රෝග ලක්ෂණ වලින් ඔවුන් විඳවනවා. ඒතට ඒ අවස්ථාවේදී ඔවුන් දන්නේම නැතුව දිනචර්යාව අර ඉස්සර ගියපු රිද්මයට යන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවල් නිසා මේ තමා මේ රිද්මෙන් පිටපයින්නේ. ඒ වගේම රිද්මෙන් පිටපයින්න හේතු වන ආකාරයට ජීවිතයේ යම්කිසි ඇත්තටම සිද්ධියක් වෙලා තියෙන වෙන්න පුළුවන්. ඒක අපි කියමුකෝ රැකියාවේ වෙනසක් ඇති වෙනවා, ට්‍රාන්ස් එකක්, සමහරට උසස් වීමක්, සමහර විට වෙන ස්ථානයකට යන එක. එහෙම නැත්නම් වැඩ කර කර ඉන්න තැන හිටපු වෙන සගයක් එතනින් ගියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රිය කරන කෙනෙක් එකට වැඩ කරන්න වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා.